මේ දිනවල ඔස්ට්‍රේලියාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිකොන දිග ක්වීන්ස්ලන්තයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ මිලිමීටර 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඒත් සමගේ රට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නගර රසක් ජලයෙන් නැටවී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගම් වතුර අනතුරු ඇඟවීම මැද්දේ එරට බලපෑමට ලක් වූ නගරවල පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රට කාලගුණාංශ සඳහන් කළේ දේශීය ජල පෝෂක ප්‍රදේශ සම්පූර්ණ වී ඇති අතර ඕනෑම වර්ෂාපතනයකින් තවත් ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි. ඒ අතර ජලයට හසු වී ගසාගෙන යන පුද්ගලයන් බේරා ගැනීමට සහ ඒ ආශ්‍රිත සේවා සැපයීමට පොලිසිය කටයුතු කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ජලයෙන් සිය නිවෙස් යට වූ විශාල පිරිසක් වගකිව යුතු අංශවලින් ආධාර ඉල්ලා ඇති අතර අවතන් වුවන් බේරා ගැනීම සඳහා බෝට්ටු යොදාගෙන මෙහෙයුම් සිදු කිරීමටද බලධාරීන් විසින් පියවරගෙන තිබෙනවා. මේ අතර වසර 6ක කාලයකට පසු ඉන්දියාවේ අගනුවර වන දිලි නගරයේ වායු දූෂණය කුත් නොවැම්බර් මාසයේ සෑම දිනකම භයානක මට්ටමක පැවති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඉන්දියාවේ මධ්‍යම වායු දූෂණ පාලක මණ්ඩලය සඳහන් කළේ ඉකුත් නොවැම්බර් මාසයේදී දිල්ලි නගරයේ වායු ගෝලයේ දූෂණය වී නොතිබුණු එකම දිනයක් හෝ තිබී නොමැති බවයි. ඉකුත් නොවැම්බර් මාසයේ දින 30 පුරාම පැවති වායු දූෂණය දින 11ක කාලයක් දරුණු මට්ටමින් පැවති ඇති අතර ඊට පෙර වෙනි තත්ත්වයක් නගරයෙන් වාර්තා වී තිබුණේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී. එම මාසයේ දින 10ක කාලයක් නගරයේ වායු දූෂණය දරුණු මට්ටමේ පැවති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඉකුත් නොවැම්බර් මාසයේ නගරය තුළ මෙවැනි අධික වායු දූෂණයක් පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යාබද ප්‍රාන්තවල ගොවීන් විසින් සියාස් පැන්යෙන් ඉවත් කරන කොටස් කිනි තැබීමෙන් පරිසරයට නිකුත් වූ අහිතකර වායුන් හා දීපවාලි උත්සවය වෙනුවෙන් ජනතාව දැල් වූ අධික ගිනි කෙලි තොගේ බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel සබ්ස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.